Hi, buwan subo daw sak. Tawi di kag ginawa. Mekat klase kada madala kota sattamay. Meka habay paste karanda tibbe. Tibbe kag me poda ikmanta. Danna une me godaka illala tibba. MT5 eka kohomada weda karanne kiyala poddak kiyala denna kiyala. Etakota me mama binary.com eke MT5 ekak hadanne kohomada kiyala ප්ලටෆෝම් එකට කියලා හදන්න කොහොමද කියලා ඒ ටිකත් කියලා දීලම MT5 එක ගැන කියලා දෙන්නම්. MT5 තියෙනවා, MT4 තියෙනවා, ඔය දෙකෙන් ට්‍රේඩ් කරන්න එකට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. තියෙන ඔප්ෂන් වල පොඩි වෙනස්කමක් තියෙන අලුත් අප්ඩේට් එකත් එක්ක මේ MT5 එකේ. මම නම් ගොඩක් MT5 එක තමයි යූස් කරන්නේ මේ පොඩි පොඩි මට වාසි දේවල් ටිකක් එකේ තියෙන හින්දා. ඉතින් හරි අපි බලමු කොහොමද මේක හදන්න කියලා. ඉස්සල්ලාම මෙතන තියෙන මේ USD account කියලා මේක මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ meta trader කියලා මෙන්න තියෙන මෙතන meta trader කියන එක ක්ලික් කරන්න. හරි. දැන් ඊට පස්සේ අපි ඉස්සලා demo account එකක් හදමු. demo එකක් හදනකොට මෙන්න මෙතන demo කියලා තියෙන මෙතන ක්ලික් කරන්න. ඔන්න ක්ලික් කරා. දැන් මෙතන අපි තෝරන්න ඕනේ මොන account එකක්ද හදන්න කියලා. එතකොට මෙතන සින්තටික් account එකයි financial account එකයි තියෙනවා. STP කියන තව එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ account එක තමයි පාවිච්චි කරන්නේ. අර ECN STP කියන එකෙන් ECN මේ මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ. forex වගේ එකක් කරනවා නම් මේක පාවිච්චි කරන්න ඕගොල්ලෝ ගන්න. ඊට පස්සේ synthetic index අපි volatility market එකේ trade කරනවා නම් මේකෙන් තමයි account එක හදන්න ඕනේ. ඔයගොල්ලෝ ඔය දෙකම කරනවා නම් ඔයගලන්ට පුළුවන් account දෙකක් වෙන වෙනම හදා ගන්න. එතකොට අවශ්‍ය වෙලාවට log වෙලා කරන්න පුළුවන්. දැන් මෙතන මේ synthetic index කියන එක අපි එකක් හදමු. volatility index වලට trade කරන්න ඕනේ. ඉතින් ඔන්න මෙතන මේ click කරා. next එක click කරන්න. ඊට පස්සේ password එක ඉල්ලනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දුන්න password එක මෙතන දෙන්න. හරි. දැන් පාස්වර්ඩ් එක දුන්නා. දැන් මෙතන set MT5 password කියන එක දෙන්න. මෙතන අපි අලුතෙන් password එකක් තමයි දෙන්නේ. හරි. ඔන්න ඔගලන්ට කියන්නේ මේකෙදි පුළුවන් MT5 එකට වෙනමයි binary.com එකට ලොග් වෙන්න තියෙන එකට වෙනමයි මේ password වෙන වෙනම යූස් කරන්න පුළුවන්. එතකොට සමහරව දැන් මම කියන්නේ මේක කරන්න කාටවත් දෙන්න එපා කියලා නෙමෙයි මම තියෙන්නේ. ඒ වුණාට මේ දැනගැනීමට කියන්නේ අපි නිකන් හිතමු MT5 account එකක් කාට හරි manage කරන්න දෙනවා කියලා. එතකොට එහෙම දෙනකොට එයාට මේකට අපි ලොග් වෙන password එක නෙමෙයි දෙන්නේ, MT5 එකට වෙනම password එකක් තමයි දෙන්නේ. අපිට මේ manage MT5 password කියලා දෙන අපිට ඕනනම් ගිහිල්ලා ආය වෙනස් කරන්න පුළුවන් මේ password එක. වෙනම තව එකක් තියෙනවා මෙතන option එකක් investor password කියලා. එතකොට මේකෙන් පුළුවන් අපි කියමු ඔයා account manage කරන කෙනෙක් කියලා. ඒ කියන්නේ ඔයා වෙන අයගේ account අරගෙන handle කරන්න හදන කෙනෙක් නම් ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම මේ කියන්නේ නිකන් දැනගන්න ඕගොල්ලන්ට. ඔයාට පුළුවන් ඔයාගේ account එක බලන්න තව කෙනෙක්ට login දෙන්න. හැබැයි එයා log වුණාට එයාට බෑ මේ ඔයාගේ account එකට access අරගෙන වෙන trade දාන්න වගේ දේවල් කිසිම දෙයක් කරන්න බෑ එයාට. එතකොට මේකෙදි පුළුවන් බලන්න විතරයි account එක. මෙතන investor password එකක් ඔයාට හදන්න පුළුවන්. එතකොට දැන් මෙතන account එක වගේ හැදිලා ඉවරන demo එක. දැන් අපිට තියෙන log වෙන්න. log වෙනකොට මෙන්න මේ තියෙන MT5 login කියලා වැටලා. මෙන්න මේ ඉස්සරහා තියෙන මේ නම්බර් එක තමයි ඔයාගේ MT5 එකට log වෙන නම්බර් එක. MT5 login නම්බර් එක මෙන්න මේක. හරි. මේක දැන් ඔයා copy කරගන්න ඕනේ. copy කරගෙන මේ MT5 platform එකට යනවා. මෙන්න මේක තමයි MT5 එක. මේක download කරන්න මෙතනම තියෙනවා. මේ තියෙන්නේ
ගෝ MP5 ඩවලෝඩ් පේජ් කියල මේක ලික් කරවස මේක ඩවලෝඩ් කරගන්න පුළුවන් ඩවලෝඩ් කරලා ඉස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ. හරි අපි මෙතනට යනවා. මෙතන තියෙනවා මේ ෆයිල් කියල එකක්. මේක ක්ලික් කරනවා. මේක ක්ලික් කරලා ඔයාට login to trade account කියන එකට ගිහිල්ලා log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියමුකෝ ඔයා වෙන බ්‍රෝකර් කෙනෙක්ගේ තියෙන MT5 එකකින් ඩවුන්ලෝඩ් කරපු එකක් තියෙනවා කියමු ඔයා ගාව. එතකොට ඔයා මේ derive කියන එකට යන්න බෑනේ ඔයාට එකපාරට. එතකොට server එක තෝරන්න ඕන open an account කියන එකට මෙන්න මේක ක්ලික් කරනවා. එතකොට මෙන්න මෙතනින් උඩින් search කරන්න තියෙන derive.com derive limited කියන එක search කරලා ගන්න. දැන් මේක තියෙනවනේ. හරි මේක මෙහෙම ක්ලික් කරලා next කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි යන්නේ මෙන්න මෙතන connect වෙන්න මෙතනින් manually connect වෙන්න. අපි account මෙතනින් open කරන්න යන්නේ නැහැ. මේ tick දාන්න තියෙන්නේ මෙතනින් account open කරන්න. එහෙම කරන්න ඕනේ නැහැ නේ. දැන් ඔන්න login කියන එකට ගියා. මම මගේ තියෙන password මේ login number එක එතන copy කරන්න ගන්න අමාරුයි. මෙතනින් ඔන්න පිට ටයිප් කරන්න වෙයි. ඔන්න 207 34 407 34 401. හරි දැන් ලොග ලොගින් එක දුන්නා. දැන් පාස්වර්ඩ් එක තමයි තෝරන්න තියෙන්නේ. පාස්වර්ඩ් එක තමයි දෙන්න තියෙන්නේ. එතකොට හරි න පාස්වර්ඩ් එකක් දුන්නා. මෙතනින් ඔයා රියල් අකවුන්ට් එක ගන්න ලොග් වෙන්නේ. මෙතන සර්වර් එක ක්ලික් කරන්න තියෙනවා. මෙතන මෙතන සර්වර් එක මොකද්ද එතන දීලා තියෙන්නේ කියලා බලලා හරි එක තෝරන්න තියෙනවා. දැන් ඩිමෝනේ ලොග් වෙන ඩිමෝ කියන එකට මෙහෙම දුන්නා. මෙතන ෆිනිෂ් කියන එක දෙන්න තියෙන්නේ. ඔන්න incoming mail. ඔන්න අපේ account එක තියෙනවා. මෙහෙම තමයි දැන් මේ platform එක අපිට පෙන්වන්නේ. මේක දැන් තියෙන දේවල් ටික මම ඔයගලන්ට පෙන්වනවා. මේක මේ box තියෙනවනේ එක එක ඒවා. දැන් මෙතන තව එක box එකක් තියෙනවා. මේක මෙතන තව එකක් තියෙනවා. තව මෙතන එකක් තියෙනවා. මේවා අපිට අවශ්‍ය නම් තියන් ඉන්න පුළුවන්. නැත්නම් අයින් කරන්න පුළුවන්. ඔප්ෂන් එක මම ඔයගලන්ට කරන විදිහ කියලා දෙන්න. ප්‍රධානම දේ ට්‍රේඩ් කරනකොට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටූල් බොක්ස් කියන එක. මේ තියෙන ඔක්කොම ගන්න එක තැනක් තියෙනවා. මේ views කියන එකට ගියාම මෙන්න මෙතනින් ගන්න පුළුවන් කැමති එකක්. මෙතන ටූල් බොක්ස් කියන එක දැන් ආයි ක්ලික් කරොත් නැතුව යනවා. ඔන්න ආයි view කියන එකට ගිහලා ටූල් බොක්ස් කියන එකට දුන්නාම ආයි යනවා. ඊට පස්සේ මේ මාකට් මෙතන පේනනේ මාකට් ටිකනේ. volatility index market එක. එතකොට ඒ ටිකත් මෙතනින් අයින් කරනවා නම් මේ views කියන එකට එහෙම නැත්නම් මෙතන shortcut එක දිනා මෙහෙම click කරලා මෙතනින් අයින් කරන්න. views කියන එකට ගියා. market watch කියන එක ගත්තාම ආයෙනවා. ඕක තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රධානම දේ ඇවිල්ලා ට්‍රේඩ් කරන්න අපිට තියෙන්නේ මේකේ candle වලටනේ අපිට පේන්නේ මේක. දැන් මේ zoom out එලා ඔන්න මෙහෙමනේ candle වලටනේ පේන්නේ. මේකේ ට්‍රේඩ් කරන්න තියෙන්නේ අර බයිනරි ඔප්ෂන් වල කරන විදිහට නෙමේ. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම ලොට් සයිස් වලට තමයි දාන්න තියෙන්නේ. ස්ටේක් නෙමේ දාන්න තියෙන්නේ. එතකොට මේකදී වෙන දේ මම පෙන්වන්නම්. හරි මේකෙදි වෙන්නේ අපි මෙන්න මේතරින් ඉඳන් මේක උඩට යයි කියලා අපි ට්‍රේඩ් එකක් ගන්න ඕන නම් මෙතනින් මේ බයි කියන එක තමයි ගන්න. එහෙම ගත්තට පස්සේ ඔන්න මෙතන ක්ලික් එකක් දානවා. පළවෙනි පාර විතරයි යන්නේ. මෙතනින් බයි කියන කොහොම ගත්තා? ඔන්න එක පාරක් ගත්තා. ඒ ගන්නකොට මෙන්න මෙතන මේ දාන ස්ටේක් එක තියෙන මෙන්න මේ 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 ලොට් සයිස් එක. මේක ලොට් සයිස් එකේ හැටියට තමයි ඔයාලට ප්‍රොෆිට් එකයි ලොස් එකයි තීරණය වෙන්නේ. ඔයාලට දැන් මෙතන එන්ට්‍රි එක ඇවිල්ලා තියෙනවා. අපිට මේ එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එකක් දාන්න පුළුවන්. මේ ස්ටොප් ලොස් එකක් දාන්න පුළුවන්. මෙතනින් ටීපී එකක් දාන්න පුළුවන්. මේක දාන විදි ඔප්ෂන් දෙකකට අපිට දීලා තියෙනවා. මෙතනින් මෙහෙම ඇදලා අරගෙනත් දාන්න පුළුවන්. මේ කොළපාට ඉරක් තියෙන මේ ඉර තමයි ට්‍රේඩ් එක වැටුණ තැන. එතකොට මෙතන ඉඳන් උඩට ගිහිල්ලා මේ මේ ඉරේ වැදුනාම දැන් මේ ටීපී එක කියන්නේ මම බයි එකන්නේ. දැන් මේ ටේක් ප්‍රොෆිට් එක මෙතන ඇවිල්ලා වැදුන ගමන් ඔටෝ ක්ලෝස් වෙන්න තමයි තියෙන්නේ. මේක හරි ලේසි. එතකොට ස්ටොප් ලොස් එක තියෙන්නේ හදිස්සියාර ලොස් පැත්තට ඇවිල්ලා
දවාට කියන්න බැන මේ බැලන්ස එක තියෙන ඉවරනකම් මේක යනවා කියන මෙතන මේ බැලන්ස එක ඉවරනකම් මෙතන බැලන්ස එක පෙන්නන්න මේ තියෙන 10000 කියලා ඔය බැලන්ස එක ඉවරනකම් මේක මාකට් එක දුවනවා ඒක නිසා දැන් ඔයාට ස්ටොප් ලොස් එකක් මැනේජ් කරගන්න බැයි නෝ මේක ට්‍රේඩ් කරන්න බැ මේකේ තියෙන භයානකමකම ඒක තමයි මොකද ඇනලයිස් කරන්න පුළුවන් වෙනෝනේ මේක කරන්න අනිත් අය කරන විදිහට මේක එහෙම කරන්න බෑ අවුරුද්දක් කරලා රන් වෙනවා මේක බැලන්ස් එක තියෙනකම් මේ නවතින්නේ නැතුව ස්ටොප් ලොස් එක දාලා නැත්තම් ඒතර ස්ටොප් ලොස් එක දාලා නැතුව මෙතන ඔයාගේ සල්ලි ටික ඉවරනකම් ගියොත් සල්ලි ටික ඔක්කොම ලොස් වෙලා ඔටෝ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා TP එකක් දාපුවාම TP කරලා දාලා ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් වෙනවා එතකොට ස්ටොප් ලොස් එක දාන අපිට දාන විදි කීපයක් තියෙන මම ඒ ටික පෙන්නන්නම් දැන් එතකොට ට්‍රේඩ් දාන්න තියෙන මෙතන බයි සෙල් මෙහෙම කියලා දාන්න තියෙන මෙතන මේ ලොට් සයිස් එක අපිට මෙතන වෙනස් කරන්න පුළුවන් මෙතන අඩුම දාන්න පුළුවන් එතකොට මාකට් එකේ මාකට් එකට මේක එන විදිහ වෙනස් වෙනවා 0.01 මේක තමයි අඩුම ගාන මේවේ දාන්න පුළුවන් තව තියෙනවා මේ ලොට් සයිස් ලොට් ගැන මම ඒවා ලොට් ලෙවරේජ් පිප්ස් කියන දේවල් ටික ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් කියලා දෙනවා මෙතන මේ ප්ලැට්ෆෝම් එක ගැන කියලා දෙන හින්දා මේක දික් වෙනවා වීඩියෝ එක නැත්තම් එතකොට මේ අපි මේ ට්‍රේඩ් එකක් දානකොට ප්‍රධානම දේ ලොට් සයිස් එක මෙන්න මේක තමයි මෙතනින් තමයි 0.01 තමයි මේ මාකට් එකේ අනිත් මාකට් වල තව එක එක විදිහට තියෙනවා මෙතනින් තමයි එතකොට ට්‍රේඩ් එකක් දාන්නේ මේ වඩ බයි එකට දාන්න ඕන නම් උඩ පැත්තට ගන්න ඕන නම් මෙතන බයි කියන එක සෙල් පැත්තට ගන්න ඕන නම් මේ සෙල් කියන එක තමයි පල්ලෙහාට ඩවුන් එකට ගන්න ඕන දැන් පේනවනේ ඔයාලට මේ ලොස් එක ලොස් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ තව පල්ලෙහාට ඇවිල්ලා මේක මෙතන වැදුන ගමන් මේක ලොස් එකේ ක්ලෝස් වෙනවා එතකොට ට්‍රේඩ් එකක් කරනාට පස්සේ ඒක හිස්ටරි ඔක්කොම බලන්න පුළුවන් මෙන්න මේකේ තාම රන් වෙනවා ට්‍රේඩ් එක ඒක නිසා තාම මේකේ හිස්ටරි එකක් නැහැ මේ දැන් account එක හැදුවේ එතකොට ඔයා log වෙනකොට මොන හරි දැන් මේ box එක ඇතුලේ තමයි ගොඩක් වැදගත් දේවල් තියෙන්නේ අපිට මේක වැදගත්ම ඕනම කරන දේවල් ටික කියලා මේ ට්‍රේඩ් කියන එකයි හිස්ටරි කියන එකයි මෙන්න මේක ජර්නල් එක ඊට පස්සේ මේක හදිස්සිය මොන හරි වට log වෙන්න බැරුව error එකක් මොන හරි આવවත් මෙතන තමයි පෙන්නන්නේ log වෙන්න බැරි වුණ හේතුව හැමදේම මෙන්න මෙතනින් බලන්න මේක තමයි වැදගත් මේක log වෙන්න බැරි වුණොත් එහෙම මෙතන තමයි බලන්න ඕනේ එතකොට එක්ස්පර්ට් කියලා තියෙන මේ බොට් රන් කරනකොට මේ තියෙන algo trading කියලා මේ බොට් රන් කරනකොට තියෙන එකක් ඒකට මම වෙනම වීඩියෝ එකක් ගේන්න එතකොට මේකේ තියෙන වැදගත්ම දේවල් ටික මේක දැන් ට්‍රේඩ් එකක් රන් වෙනකොට ට්‍රේඩ් එකේ profit එක ඉවල තියෙන profit එක මෙතනින් තමයි පෙන්නන්නේ මේක මේ කතරේක් තියෙන්නේ මේ ක්ලික් කරපු ගමන් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න පුළුවන් එතකොට මෙතන ප්‍රයිස් එක තියෙනවා ඉතින් මේ දැනට රන් වෙන මෙන්න මෙතන මේ තියෙන කෙරෝලේ මේක තමයි මෙතන පෙන්නන්නේ එතකොට මෙතන TPSL කියන එක දැන් මම දාලා තියෙන TP එකයි SL එකයි මෙතනින් පෙන්නනවා එහෙනම් ටේක් ප්‍රොෆිට් එකයි ස්ටොප් ලොස් එකයි මේක උඩ ක්ලික් කරලා අපිට ඒක හදන්න පුළුවන් ආයි වෙනම වෙනස් කරන්න පුළුවන් මෙතනින් ටයිප් කරලා අරගෙනත් නැත්නම් මෙතනින් අතින් මෙහෙම මවුස් එකෙන් ඇදලා අරගෙන මෙහෙම දාන්න පුළුවන් එතකොට ඒකෙන් වෙන්නේ ඒක මේක තනි වින්ඩෝ එකක් නෙවෙයි වින්ඩෝස් ගොඩක් ඕපන් කරගන්න පුළුවන් ඒකට කරන්නේ මෙන්න මේ තියෙන මේ ලකුණ මේක ක්ලික් කරනවා මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔන්න වින්ඩෝ එක මේකෙන් අර ගැලවුණා වගේ වුණානේ ඊටසේ ඔයාට පුළුවන් මේක මිනිමයිස් කරලා වොම තියෙද්දි තව මාකට් එකක් මේ මැදලා අරගෙන මේකට දාන්න දෙක තුනක් වුණත් දාන්න පුළුවන් ඔහොම දාලා ආයි මේක මෙහෙම ක්ලික් කරපුවාම ඔන්න වැටුණා අපිට ඒකට කැමති එකක් මෙතනින් මෙහෙම තෝරගන්න පුළුවන් ඔන්න මාකට් තුනම තියෙනවා මාකට් තුනෙන් කැමති එකක් මෙහෙම තෝරගන්න පුළුවන් එතකොට මේකේ තියෙන ප්‍රධානම වින්ඩෝස් ටික මම කියන වින්ඩෝ ටික මාකට් ටච් එකනේ මේක මේ මාකට් ටච් එක මෙතන තියෙන්නේ මෙතනින් ඔයාට මෙතන ඕනකම කරන කරන්සි ටික දිනවා දැන් මෙතන ප්‍රධාන වෝල්ටිලිටි මාකට් එක ප්‍රධාන මේව ටික දැන් මෙතනට තව සමහර ඒවා මදි ඒ කියන්නේ 1S මාකට් එක මෙතන නැහැ නේ 1S මාකට් එක මෙතන නැහැ එතකොට 1S මාකට් එක ගන්නවා නම් මෙන්න මෙතන ක්ලික් ටු ඇඩ් කියලා තියෙන්නේ මෙන්න මේක ක්ලික් කරන්න මේ ක්ලික් කරලා ඔයාට සර්ච් කරන්න පුළුවන් ඔන්න 10 කියලා ගෙවුවම 10 එකේ 10 එකට අදාළ අනිත් ඒවා ටික ඔක්කොම එනවා ඒ වගේ එහෙම නැත්නම් මෙතන මේ තියෙන ඩොලර් එකේ ලකුණක් මේක මෙහෙම ක්ලික් කරනවා ක්ලික් කරලා වෝල්ටිලිටි ඉන්ඩෙක්ස් කියන එකට මෙන්න මේකට යනවා ගිහිල්ලා ක්ලික් කරා මෙන්න තියෙනවා නැති මාකට් ටික ඔක්කොම මේ තද කහ පාටින් මාක් කියලා තියෙන්නේ මේක තියෙන මාකට් එක නැති මාකට් එක අපි ගන්න ඕන මෙන්න මේ ඩොලර් ලකුණ උඩ මෙහෙම ක්ලික් කරනවා ඔන්න ආවා
ඔන්න ඒකත් ආවා මෙන්න. මෙහෙම තමයි මාකට් එක ගන්නෙ. අරගෙන ඕකේ කරාම මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඔන්න මෙතන තමයි මාකට් එක තියෙන්නේ. එතකොට මාකට් ටොච් එක හරි. ඊළඟට තියෙන ප්‍රධානම දේ මෙන්න මේක. නැවිගේටර් කියන එක. මේකත් අර view කියන එකට ගිහිල්ලා මෙහෙම ගන්න පුළුවන්. ඒක නැති කරන්නයි ගන්නයි view කියන එකට ගියාම පුළුවන්. මේක ඇතුලේ තමයි තියෙන්නේ ඕගලන්ට ඕන කරන tools ටික. ඒ කියන්නේ indicators, ඊට පස්සේ මොනවද ඔයා expert advisor එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ bot එකක් පාවිච්චි කරනවා නම් ඒ දේවල් ටික තියෙන්නේ මේකේ. මේක ඇතුලේ තමයි indicators ටික තියෙන්නේ. indicators මේගොල්ලෝ දුන්නේවා වෙනම තියෙනවා. අපිට platform එකෙම දුන්නේවා. දැන් indicators කියන එක click කරාට පස්සේ මෙතනින් ආයි category කරලා තියෙනවා indicators ටික. trend වලට ගන්න indicators නම් මේක මෙහෙම click කරාට පස්සේ ඔන්න ඒකෙ තියෙන indicators ටික එනවා. අපිට පුළුවන් මේ indicators එක මෙහෙම උඩ click කරගෙන drag and drop කරාම ඔන්න ඕකේ කරන්න තියෙන indicator එක වැටෙනවා. දැක්කද? මෙහෙම තමයි මේකේ indicators තියෙන්නේ. මේකේ ගොඩක් advanced දේවල් තියෙනවා. මේකට indicators පිටින් ගෙනල්ලා දාන ඒවා, ඒ දේවල් ටික මම වෙනම video එකකින් කරන්නම් දික් වෙන හින්දා මේක. මෙතන indicators දාගන්න මේ විදිහට. ඊට පස්සේ පුළුවන් මේකේ ඔයාලන්ට වැදගත් දෙයකට තියෙන indicator එක තමයි මේකේ. තියෙන option ටික මම පෙන්නන්නම් මේ ටිකේ උඩ window වල. ෆයිල් කියන එකට ගියාම ෆයිල් වල තියෙන්නේ පළවෙනියටම new chart කියලා. ඒකෙන් මේකෙන් chart එක open කරගන්න තියෙන්නේ. මොන market එකේද, මොනවද volatility එකේද, step index ද, crash and boom ද, මොනවද කියලා. ඊට පස්සේ අයින් කරපු account ආයි ගන්න තියෙන මෙතන open deleted කියන එක. profile එක තියෙනවා මෙතන. ඔයාගේ account එකේ මේවා ටික details ටික. එතකොට close කරන්න තියෙනවා, save කරන්න තියෙනවා. pitch එකක් විදිහට save කරන්න පුළුවන් මෙතනින් ආයි. open data folder කියලා එකක් තියෙනවා. මේ folder එකේ තියෙන දේවල් ටික ඔන්න මම click කරා. මම මේ speed කරන්න පොඩ්ඩක් මේවා දික් වෙන හින්දා video එක. මේක ඇතුලේ තමයි ඔයාගේ තියෙන files තියෙන. කියන්නේ indicators අමුතුවෙන් දානවා නම් මොනව හරි bot මොනව හරි දානවා නම් script templates ඒ වගේ ඒවා දානවා නම් මේක ඇතුලේ තමයි තියෙන්නේ මේ MQL5 කියන මේක. මේවා ටික මම වෙනම video එකකින් කියලා දෙන්නම්. create කරන්න දැනට මේක අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලන්ට. ඒකට මේකේ file කියන එක ඇතුලේ print මේ ටික අවශ්‍ය වෙන්නේ. මේ account එකට log වෙනකොට මෙන්න මේකයි මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේක lazy. අලුත් වෙන broker කෙනෙක්ගෙන් මේ platform එකට log වෙනවා නම් මම අර කිව්වේ open an account කියලා. ඒකෙන් තමයි යන්නේ. ඊට පස්සේ view කියන එකට යනවා. view කියන එකට කියන්නේ languages ටික තියෙනවා මෙතන. ඔයාලට කොහොමද තෝරගන්න ඕන කියලා ඉංග්‍රීසි වලින් දෙන අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන tool bar කියන එක තියෙනවා. tool bar කියන එකේ තියෙන්නේ standard එක තියෙනවා. අපි මෙන්න මේ time frame කියන එක මතක තියාගන්න හැමතිස්සෙම මේ candle වල times බලන ටික තමයි මේක ඕන කරන්නේ අපිට. දැන් මෙන්න මේක තියෙනෝනේ. මේක හදිසි හරි ඔයාගේ platform එකේ මේ candle time ටික පෙවුන නැත්තම් මේ time frame ටික ඔයා කරන්න ඕනේ view එකට ගිහිල්ලා tool bar කියන එකට ගිහිල්ලා time frame කියන එක click කරන්න. දැන් ඔන්න මේක නැතුව ගියානේ. ආයි ගන්න පුළුවන්. ඔන්න එහෙම ගියා. tool bar කියන එකට ගියා. time frame කියන එකට ගියා. ඔන්න ඒක ආවා එතකොට. මේක ඔයාට මෙහෙම ඇදලා අරගෙන වෙන ඔයාට ලේසි දැනකේ මෙහෙම තියා ගන්න පුළුවන්. ඔන්න ඔප්ෂන් මේවා තියෙන ඒවා ලේසි. ඊට පස්සේ ටූල් බා එක තියෙනවා. චාට් බා අර සිම්බල්ස් ටික ගන්න එළියෙන් අර තිබ්බනේ. ඒ ටික මෙතන ෂෝට්කට් එක තියෙනවා. මාකට් ටික තියෙනවා ආයි. මාකට් ටොච් එක, ඩේටා වින්ඩෝ එක. ඊට පස්සේ නැවිගේටර් එක, ටූල් බා එක, ස්ට්‍රැටජි ලිස්ට් එක. මම මේක ගැන වෙනම දෙයක් වෙන වීඩියෝ එකකින් කියන්නම් දික් වෙනව නැත්තම්. දැන් ඕගොල්ලන්ට රීඩ් කරන්න මේක අවශ්‍ය වෙන්නේ. ස්ට්‍රැටජිස්ට් එකේ වෙන දෙයක්ම වෙනම එකකින් පෙන්නන්නම්. චාට්ස් ගන්න එකයි මේ ටික තමයි තියෙන්නේ. එතකොට ඉන්ඩිකේටර්ස් ඉන්සර්ට් කරන්න මේ වගේ දේවල් ටික ගන්න තමයි මේ අනිත් ටික තියෙන ඉන්සර්ට් එකේ. අපි කියමුකෝ ලයින් එකක් ප්ලේස් කරන්න කියලා. ඔන්න ලයින් ප්ලේස් කරන එක ක්ලික් කරා. මෙහෙම ලයින් එකක් ප්ලේස් කරන්න ගන්න තමයි තියෙන්නේ. එතකොට
හරි මේ මේ තියෙන ටූල් සෙට් එක දෙනනේ මේ ටූල් සෙට් එකෙන් ඒ ටික ගන්න පුළුවන් රෙන් ලයින් එකක් අඳිනවා නම් අපි ඕන දෙයකට මෙන්න මේ ටූල් ටික තියෙනවා ෆිබොනාචි එක තියෙනවා ටෙක්ස්ට් ටයිප් කරන්න තියෙනවා මේකේ ඕන කරන ඔක්කොම දේවල් ටික තියෙනවා හරිද ටූල්ස් වලින් තියෙන ওই ටික ඔගලන්ට මේ ටික නිකන් කරලා බලන්න කළාට පස්සේ ඔයගලන්ට තේරෙයි මේකේ මොනවද වෙන්නේ කියලා අපි ඉන්ඩිකේටර්ස් මොනවා හරි අපි කිය මොනවා හරි වාගේ දෙයක් සේව් කරගන්න ඕන කියලා ඒක සේව් කරන්න ඕන නම් මෙහෙම ආවා ටෙම්ප්ලේට් කියන එකට ගියා සේව් ටෙම්ප්ලේට් කියන එක දුන්නා නමක් දාලා එතකොට ආයුවාට ඒක ඕන වෙලාවට ගන්න පුළුවන් මේ ටික තමයි මේක වෙන්නේ ඊට පස්සේ ට්‍රේඩ් එකක් අපි කියමුකෝ පෙන්ඩින් ඕඩර්ස් කොහොමද දාන්න කියලා කියලා දෙන්න මේක තව දික් වේද දන්නේ වීඩියෝ එක අවුලන්නේ විනාඩි 20 ගන්න ඊතාව එතකොට මේකෙන් පෙන්ඩින් ඕඩර්ස් දානවා කියලා කියන්නේ අපි හිතමු මාකට් එක ඔයාට ඕනේ මාකට් එක මෙන්න මෙතනට ආපුවාම මේ ලයින් එකට ආවට පස්සේ එන්ට්‍රි එකක් ගන්න. එතකොට ඔයා එතකම් බලන් ඉන්න බෑනේ. එතකොට කරන්නේ අපි මෙන්න මේ නිව් ඕඩර් කියලා එකක් තියෙනවා. මේකට යනවා. හරිද? මේකට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේක මාකට් මේ දැන් මේ ඕඩර් එකක් අපි දාන්න යන මෙන්න මේකෙන්. අපි අර ඉස්සල්ලා නිකන් මෙතන ක්ලික් කරාට දැන් එහෙම නෙමෙයි. මෙන්න මෙතන ටයිප් එක ගන්න ඕනේ අපි පෙන්ඩින් ඕඩර් කියන එකට. හරිද? පෙන්ඩින් ඕඩර් කියන එකට ගත්තට පස්සේ අපිට පුළුවන් මේක මෙහෙම පෙන්ඩින් ඕඩර් එක බයි ලිමිට් කියලා කියන්නේ අපි මාකට් එක මෙන්න මෙතනට ආවට පස්සේ බයි එකක් ගන්නවා කියන එක තමයි බයි ලිමිට් කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් මේක මෙන්න මෙතන තියෙන ලෙවල් එක කීයද කියලා බලන්න අපි කියමු දැන් මෙතන තියෙන්නේ CI 45 න් බයි එකක් අපි ගන්නවා ප්‍රයිස් එක මෙන්න මෙතන සිලෙක්ට් කරනවා CI 45 කියන එක සිලෙක්ට් කරා CI 45 හරි හරි මේක ක්ලික් මේක දැන් මේ ප්‍රයිස් එක මේ කීයෙන්ද බයි ලිමිට් එක වැටෙන්න ඕඩර් එක වැටෙන්න කියලා තමයි මෙතන අපි දැම්මේ ප්‍රයිස් ස්ටොප් ලොස් එක මෙතනින් දාන්න පුළුවන් ස්ටොප් ලොස් එක දානවා අපි CI ඊට අඩු ගන්නනේ දාන්න ඕනේ අපි නිකන් මේ නිගමට ගමුකෝ මෙතන 0.5ට දැම්මා කියලා එහෙම 0.5ට ගන්නවා ටේක් ප්‍රොෆිට් එක අපිට ගන්න පුළුවන් මෙතනින් දැන් අපි උඩ දනකට තමයි ගන්න. ඒතර සෙල් එකක් ගන්න මෙන්න මේ ලයින් එකට ගත්තා කිමුකෝ. ඒතර 11යි ගන්න කරගත්තා කියලා කිමුකෝ. එතකොට 11යි ගන්නකට අපි ගන්නවා ටේක් ප්‍රොෆිට් එක. මෙහෙම අරගෙන අපිට තියෙන මෙතන ප්ලේස් කරන්න ඕඩර් එක. ඕඩර් එක ප්ලේස් කරාට පස්සේ ඔන්න වැටෙන ඕඩර් එක. ඔන්න වැටුණා. ඒතර ස්ටොප් ලොස් එක තමයි මේ යට තියෙන්නේ. TP එක තමයි මේ උඩ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි පෙන්ඩින් ඕඩර් එකක් දානවා කියලා කියන්නේ මේකයි. ඒතර ඕගලන්ට මේකේ තියෙන වටිනාකම වෙයිලා මේ මාකට් එක කලින්ම ඇනලයිස් කරලා ඉවරලා ඕගලන්ගේ ඇනලයිස් එකේ හැටියට මාකට් එක මෙතන ඉඳන් ආපුවාම මෙතනට ආපුවාම උඩරේ කියලා ඔයාට ගිස් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් කලින්ම මේ එන්ට්‍රි එක දාලා තියෙන ස්ටොප් ලොස් එකක් දාලා. ඒකතොට මේකයි ස්ටොප් ලොස් වැදුනොත් එහෙම නවතිනවා. නැත්තම් මේ එන්ට්‍රි එක ඔන්න උනාට පස්සේ කෙලින්ම ගිහිල්ලා මේ උඩ මෙතන තමයි නවතින්නේ. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ මාකට් එකේ තව දේවල් ටිකක් තියෙනවා පොඩි පොඩි දේවල්. සූම් කරලා බලන්නේ මාකට් එක මෙන්න මේ වගේ මේකෙන් තමයි. සූම් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් වෙන දේ පෙන්වන්නම්. ඔයාට මේක මාකට් එකයි මේ පැත්තර අදින්න ඇදලා පිටිපස්ස බලන්න බැයි නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේක ක්ලික් කරන්න. ආ දැන් ඊට පස්සේ අදින්න පුළුවන්. හැමතිස්සෙම ඔයා පිටිපස්සට ගියපු වෙලාවක ගොඩක් පිටපසර ගිය වෙලාවට ඉස්සරහට එක පාට එන්න අමාරුනේ. එතකොට මේක ක්ලික් කරපුව ගමන් ඉස්සරහට එනවා. එතකොට මේ අන්තිම කෙරවල පෙන්වන මාකට් එක මෙන්න මේ හරිය ඉන්න පෙන්වන මේක මෙහෙට පොඩ මැද්දර වගේ අරගෙන බලන්න පුළුවන් මෙහෙම කරපුවාම. මේක තමයි දැනට තියෙන්නේ ටයිම් ෆ්‍රේම් ටිකක් මම කිව්වා. ලොකු දෙයක් නැහැ මේකේ පොඩ්ඩක් ඩිමෝ එකකුන්ට් එකක් හදාගෙන මම කිව්ව විදිහට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඩිමෝ එකකුන්ට් එකේ. එතකොට ලකුවට ඉගෙන ගන්න ලකුවට දෙයක් නැහැ මේකේ. අමාරුම දේ ප්ලැට්ෆෝම් එකේ වැඩ කරන එක නෙමෙයි ට්‍රේඩ් කරන එක. හරි විදියට ට්‍රේඩ් කරන එකයි අමාරු. නැත්තම් ඕන තරම් ඉන්නවා ට්‍රේඩ් කරන කට්ටිය. හැබැයි ඒගොල්ලෝ ඕවරෝල් ප්‍රොෆිට් කරන කට්ටිය නෙමෙයි. දවසක් ප්‍රොෆිට් කරලා වීඩියෝ එකක් දානවා.
ඔන්න අපි මෙහෙමයි MT5 කරන්න කියලා. හැබැයි ස්ටොප් ලොස් එකකුත් නෑ, අර කණාවට දාලි වෙලා ලොකු ගාණක් ප්‍රොෆිට් කරලා පෙන්නනයි ඉන්නවා. එතන වෙන්නේ මේ අර සමහර අය ස්ටොප් ලොස් එකද අපි කියමුකෝ ට්‍රේඩ් එකක් ගන්නවා. එයා මෙන්න මෙතනින් ට්‍රේඩ් එකක් අරගෙන ස්ටොප් ලොස් එක දානවා මෙන්න මේ හරියට විතර. ලොකු ලොට් වලින් දාන්න ඉතින් එයාගේ බැලන්ස් එකේ හරියට එයා ලොකු බැලන්ස් මෙන්න මේ හරියකින් ස්ටොප් ලොස් එක තියලා එයා TP එක තියන්නේ මෙන්න මේ වගේ හරියකින්. ඔන්න ඕම එකක් කරලා තමයි කරන්නේ. එතකොට ඒ වගේ ටාගට් එකකට වැඩිපුර ප්‍රොෆිට් එනවා. හැබැයි වෙන දේ ඇවිල්ලා මේ දවස් පහක් සෝරි. එතකොට අපි කියමුකෝ එක දිගට ට්‍රේඩ් පහක් ප්‍රොෆිට් වුණා කියලා. එහෙම ට්‍රේඩ් පහක් ප්‍රොෆිට් වුණාට එයා 6 වෙනි ට්‍රේඩ් එකේදී ලොස් වුණොත් එහෙම ඔයා නිකන් බලන්න අර පහේම ප්‍රොෆිට් එක ඔක්කොම යනවා මේකෙන්. ඒක නිසා එහෙම ට්‍රේඩ් කරන්න බෑ. මගේ මම ට්‍රේඩ් කරන ඒවා කට්ටිය දැකලා ඇති. මං සාමාන්‍ය මේ වගේ ස්ටොප් ලොස් එකක් පොඩි ස්ටොප් එකක් දාලා මේ පැත්තට TP එකක් තියන්න මේ වගේ සයිස් එකක් තමයි අඩුම දාන්නේ. ඉතින් ඕක තමයි මේකෙන් වෙන්නේ. මේක ඉගෙනගෙන හරියට ප්ලට්ෆෝම් එක ගැනනේ දැන් ඕල්ලෝ කට්ටිය ඇහුවා. ඒක නිසා ප්ලට්ෆෝම් එක ගැන මං ඔන්න දැම්මා. එකවුන්ට් එක හදන එකේ ඉඳන්ම ලොග් වෙන එකේ ඉඳන්ම ඔක්කොම ටික දැම්මා. මම පිපෙට්ස් ගැන ඊට පස්සේ ලෙවරේජ් එක ගැන ලොට් සයිස් කල්කියුලේට් වෙන විදිහ ගැන ඔක්කොම දේවල් ටික තව වීඩියෝ එකකින් මම ගෙනල්ලා කියලා දෙන්නම්. පැහැදිලිව හිමීට කරන්න ඕනේ ඉඳන් මොකද වීඩියෝ එක දික්ුණාට පස්සේ බලන එකටත් බෝරින් වෙනවා. හරි MT5 ප්ලට්ෆෝම් එකේ මේ දේවල් ටික තමයි තියෙන්නේ ඉගෙන ගන්න ඔප්ෂන් ටික. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.